WLVNS YouTube channel එකට මගේ යාළුව හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගලන්ට ගේන්න යන්නේ Samsung සමාගම විසින් 2021 දී අලුතෙන්ම රිලීස් වුණු TV එකක් ගැන. ඒ තමයි AU8000 TV එක ගැන. මේ TV එක මුලින්ම අපිට unbox කරාම දකින්න ලැබෙන්නේ මේකේ තියෙන accessories ටික. අපි බලමු ඒ මොනවද කියලා. මුලින්ම අපිට power cable එක දකින්න ලැබෙනවා. ඊට පස්සේ මේකේ remote එක දකින්න ලැබෙනවා. මේකේ ඉන්නේ 8000 එකට අපිට මේකේ magic remote එකක් එන්නේ. ඒක අනිත් TV වලට වැඩිය ගොඩක් වෙනස් මොකද අපිට මේක voice command එකෙන් අපිට Google assist කරන්න වගේ දේවල් කරගන්න පුළුවන්. ඕගලන්ට මේ පේන්නේ දැන් මේ remote එක තමයි. මේ remote එකේ අනිත් TV වගේ ගොඩක් buttons දකින්න ලැබෙන්නේ නැහැ. මම මේ remote එක ගැන පස්සේ විස්තර කරන්නම්. ඒ වගේම මේකේ manual එක තියෙනවා. මේ තියෙන මේ TV එකේ stand එක මේකේ left right කියලා ගහලා තියෙනවා. ඊට අමතරව මේකේ දිග පැත්තකුයි කොට පැත්තකුයි තියෙනවා. මේකේ දිග පැත්ත තියෙන්නේ අනිවාර්යයෙන්ම TV එකේ display එක පැත්තට තමයි තියෙන්න ඕනේ. ගොඩක් අයට ගොඩක් වැරදෙන දෙයක් තමයි. මොකද මේක අපි හරියට fix කරගත්තේ නැත්නම් TV එක පෙරලෙන්න උනත් පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ high කරනකොට මතක් කරලා මේකේ දිග පැත්ත TV එකේ display එක පැත්තට කොට පැත්ත TV එකේ back එක පැත්තට තමයි එන්න ඕනේ. මේ තියෙන Samsung AU8000 එකට ලැබෙන අලුත්ම රිමෝට් එක මේකේ අපිට 7000 එක 8000 එකේ තියෙන වෙනස මුකුත් නෑ රිමෝට් එක දිහා බැලුවොත් එහෙම එකම එක වගේ තමයි නමුත් මේකේ අපිට voice command දීලා තිනවා 7000 එකේ voice command නෑ මේකේ ගොඩක් keys ලැබිලත් නෑ ප්‍රධාන වශයෙන්ම යන්න තිබුණා කී ටික විතරයි අපිට Netflix එක Prime Video එක ඒ වගේම volume අඩු වැඩි කරන්න මෙතන key එක තියෙනවා මෙතන channel මාරු කරන්න තියෙනවා home key එක තියෙනවා අපි දැන් බලමු මේ TV එක ඔන් කරලා මුලින්ම ඕගලන්ට TV එකක් ඔන් කරාම මෙහෙම තමයි වැටෙන්නේ Samsung TV powered by Tyson කියලා තමයි වැටෙන්නේ මම මේ සෙටින් ටික හදන හැටිත් මම ඕගලන්ට කියලා දෙන්නම් මුලින්ම අපිට මේකේ language එක තෝරන්න තියෙන මෙතන අපි hi කියන එකෙන් තමයි යන්න ඕනේ මොකද ඉංග්‍රීසි එන්නේ අපිට hi කියලා දුන්නොත් තමයි මේක ඔයගලන්ට ඕන ස්මාර්ට්ෆෝන් එක මේක QR එකත් මේක දකින්න ලැබෙනවා. අපි ඒකට යන්නේ නැතුව මේක රිමෝට් කන්ට්‍රෝල් එකෙන් යන්. මේතොර තමයි ස්ටෙප් ටික ඔක්කොම කරගෙන යන්න පුළුවන්. මෙතනදී ඔයගලන්ට පුළුවන් ඕන නම් Wi-Fi කනෙක්ට් කරගන්නත් පුළුවන්. මම ඒක දැනට ස්කිප් කරනවා. මේම තමයි මුලින්ම TV එක ඔන් වෙන්නේ. මේකේ කලර්ස් ගැන කිව්වොත් නම් කියන්න පුති දෙයක් නැහැ මොකද හොඳම තත්ත්වයේ තියෙනවා මොකද මේකට එන්නේ crystal USD 4K එක මේ ප්‍රොසෙසරයක් තමයි එන්නේ මේකේ කලර්ස් නම් හොඳටම හොඳයි අපි මුලින්ම මෙතන හෝම් එකට ආපුවම මේක අපිට දකින්න ලැබෙන්නේ මේ විදියට මේක අපිට සෙටප් කරගන්න පුළුවන් හැම දෙයක්ම මේක ඔයගොල්ලන්ට මුලින්ම Wi-Fi එක අපිට කනෙක්ට් කරගන්න ඕන නම් මම මේක කියලා දෙන්නම් මේ බ්‍රෝඩ්කාස්ටිං කියලා තියෙන මෙතනින් අපිට ඇන්ටනාවකින් වගේ TV එක කනෙක්ට් කරනවා නම් තමයි එහෙම channel අල්ලන්න තියෙන්නේ එහෙම නැත්නම් අපි ජෙනරල් වලට යන්න ඕනේ ඊට පස්සේ තනින් network වලට ගිහිල්ලා open network setting වලට ගියාම තමයි අපිට මේකේ Wi-Fi wireless ද wired ද කියලා සඳහන් කරන්න තියෙන්නේ අපි මේකේ Wi-Fi වලින් connect කරනවා නම් මේක අපි wireless තමයි දෙන්න ඕනේ wireless mode එකට දැම්මට පස්සේ අපිට මේකේ තියෙනවා Wi-Fi එකේ අපිට තියෙන name එක ඊට පස්සේ අපිට මේකේ password එක ගහලා save කරගන්න තමයි තියෙන්නේ අපි මේක එකපාරක් password එකක් ගාලා save කරාට පස්සේ ඊට පස්සේ ආයි ගහන්න ඕනේ නැහැ මොකද මේක auto save වෙනවා අපිට එතකොට TV එක on කරාම මේක නිකම්ම Wi-Fi එකට connect වෙනවා ඒ වගේම අපිට මේකේ පොඩි setup එකක් හදාගන්න තියෙනවා මේකත් අපිට application ටික run වෙන්නේ මේක අපිට app ටික run කරන්න පුළුවන් මේකේ setup button එකේ බුවොත් තමයි එතකොට තමයි මේකේ මේ TV එකට මේ YouTube එක හැම එකක්ම මේකේ download update එක යන්නේ මේක අපිට ඊට පස්සේ agreement එකක් එනවා ඒගොල්ලන්ගේ Samsung ලාගේ මේක අපි මෙතන ටික එක දාලා agree එකට okay කරන්න ඕනේ ඊට පස්සේ අපි මේකේ ඕන නම් අපිට account එකක් හදා ගන්න පුළුවන් Samsung account එකක් ඒක ඕගොල්ලන්ට අවශ්‍ය නම් විතරක් හදා ගන්න නැත්තම් මේ හැම එකක්ම skip කරලා දාන්න දැන් තමයි ඕගොල්ලන්ට ඉස්සෙල්ලා අපිට දකින්න ලැබෙනවා මුලින්ම අපිට දකින්න ලැබුණ නැහැ මේ වගේ app ටික දැන් අපිට මේ ඔක්කොම ඇප් ටික පල්ලෙහැන් අපිට හෝම් එකට ගියාම දකින්න ලැබෙනවා. අපි බලමු දැන් මුලින්ම ගිහිල්ලා YouTube එකට. තාම මේකේ ඇප් එක ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපිට මෙතන ඕපන් කියලා බටන් එකක් ලැබෙනවා. ඔය ලැබෙන අපිට මේක දැන් ඕපන් එකට දුන්නම අපිට මේකේ YouTube එකට යන්න පුළුවන්.
ඒවගේ අපි මේ ටීවී එකේ Netflix එකට ගියොත් එහෙම ඔයගොල්ලෝ Netflix පාවිච්චි කරන එක නෙන්නම් මේකේ ඔයගලන්ට sign in වෙන්න පුළුවන් ඔයගලන්ගේ Gmail එක ඔක්කොම මේක link කරාම ඔයගලන් Netflix මේක පාවිච්චි කරන්න පුළුවන් නැත්තම් එහෙම බෑ මොකද අපි මේකට payment එකක් කරන්න ඕන නිසා ඊළඟ එක තමයි මේකේ ප්‍රයිම් වීඩියෝ එක. ප්‍රයිම් වීඩියෝ එකත් අර වගේම තමයි අපිට මේකේ සයින් ඉන් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි ඔයගොල්ලන්ට මේකේ බ්‍රවුසර් එකක් ලැබිලා තියෙනවා. මේක Google එක අපිට ලැබිලා තියෙනවා. අපි දෙත්කොට මේකේ Facebook එකට ඔයගොල්ලන්ට වෙන මොන හරි Google එකෙන් information ගන්න ඕන නම් මෙතන අපිට ඕන website එකකට යන්න පුළුවන්. අපිට මේකේ මොකක් හරි type කරන්න ඕන නම් ඔයගොල්ලන්ට මේකේ keyboard එක ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අපිට මේකේ smart remote එක හරහා අපිට පුළුවන් මේකේ Google assist කරන්න. ඊට පස්සේ මම ඔයගලන්ට කියන්න යන්නේ මේකේ sound කොහොමද sound bar එකකට නැත්නම් speaker එකකට bluetooth වලින් connect කරන්න කොහොමද කියලා ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේක. මේක අපි home එකට ගිහලා setting එකට යන්න ඕනේ. setting එකට ගිහලා අපි මේකේ sound වලට යන්න ඕනේ. sound වලට ගියාට පස්සේ ඔයගලන්ට පේන්න තියෙනවා මේකේ sound input කියලා එකක්. ඒකේ අපිට TV එකට දෙන්න පුළුවන් optical cable එකකින් දෙන්න පුළුවන් නැත්නම් මෙතන bluetooth connect කරන්න පුළුවන්. bluetooth එකක search කරාට පස්සේ මෙතන ඔයගලන්ගේ තියෙන unit එකේ bluetooth name එක වැටෙනවා. ඒක name එක වෙනුවට පස්සේ ඒක පියා කරන්න තමයි තියෙන්නේ. මේකෙත් අපි Wi-Fi connect කරා වගේ තමයි පළවෙනි පාර connect කරාට පස්සේ ආයි අපි මේ speaker එක නැවත අපිට bluetooth වලින් connect කරන්න ඕනේ නැහැ මොකද මේක on කරාම ඔටෝම අපිට මේ bluetooth speaker connect වෙනවා ඊට පස්සේ මම ඔයගලන්ට කියන දෙන්න යන්නේ ඔයාගේ අතේ iPhone එකක් තියෙනවා නම් කොහොමද මේ TV එකට මේ phone එක mirror කරගන්නේ කියලා අපි මුලින්ම මේකේ general වලට යන්න ඕනේ setting වල ඊට පස්සේ ඔයගෙ දකින්න ලැබෙනවා Apple AirPlay setting කියලා එකක් ඒකට යන්න ඕනේ ඊට පස්සේ මේ සෙටින් වලට ගියාට පස්සේ ඔයාලට උඩින්ම දකින්න ලැබෙනවා මේකේ AirPlay කියලා එකක් on වෙලා තියෙනවා මේක අනිවාර්යෙන් on එකේ තියෙන්න ඕනේ නැත්නම් ඔයාගේ phone එක මේක mirror කරගන්න බෑ ඒ option එක on එකේ අනිවාර්යෙන් තියන්න ඒක on කරලා ඔයාගේ phone එක පුළුවන් ඊට පස්සේ mirror කරගන්න අපි ඊට පස්සේ බලන්න මේ TV එකේ input තියෙන මොනවද කියලා ඊට පස්සේ අපි home key එකට ගියාම මේකේ තියෙන source කියලා button එකක් ඒකට ගියාම අපිට මේකේ මොන හරි වා USB එකක් හරි HDMI එකක් හරි මොකක් හරි connect කරලා තියෙනවා නම් විතරක් මෙතන හැම එකක්ම පෙන්නනවා ඒක අපිට අවශ්‍ය එක click කරන්න විතරයි ඕනේ මේ ඇවිල්ලා PC එක connect කරන එක අපිට මේක PC එකට කරගන්න පුළුවන් iMac එක connect කරගන්න පුළුවන් ඒ හැම එකක්ම පුළුවන් මෙතනින් බලාගන්න අපි මේ TV එකට ඇවිල්ලා තියෙන apps ගැන බලුවොත් එහෙම මේකේ default apps ටිකක් ලැබිලා තියෙනවා
මේ ඇප් ටික තමයි අපිට ඩිෆෝල්ට් ලැබිලා තියෙන්නේ. මේක පාවිච්චි කරන කෙනෙක්ට මෙතනින් බලා ගන්න පුළුවන් ඇප්ස් ටික. මේකේ උඩින් අපිට මේකේ USB port දෙකක් ලැබිලා තිනවා. ඒ වගේම network cable එක ලැබිලා තිනවා. HDMI port දෙකක් තිනවා මෙතන. ඒ වගේම අපිට audio jack එක තිනවා මෙතන. Video jack එක, audio jack එක, left and right දෙක තින්නේ මෙතන. මෙතන දීලා තිනවා antenna jack දෙක. ඊට අමතරව අපිට මේකේ HDMI port තව එකක් තිනවා මෙතන. එතකොට ඔක්කොම HDMI port තුනයි. මෙතන දීලා තියෙන ඔප්ටිකල් කේබල් එක. ඊට පස්සේ අපිට මෙතන තමයි මේකේ පවර් කේබල් එක මේක 2 pin කේබල් එකක් තමයි තියෙන්නේ. මෙතන සයිඩ් එකේ තමයි මේකේ පවර් කේබල් එක කනෙක්ට් කරන් තියෙන්නේ. ওই ටික තමයි ප්‍රධාන වශයෙන් මේ TV එක ගැන කතා කරන්න තියෙන්නේ. අද අපි කතා කරේ Samsung AU8055 TV එක ගැන. අලුත් වීඩියෝ එකේ නැවත හමු වෙනකම් මාව subscribe කරලා නැත්නම් හැම කෙනෙක්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. හැම කෙනෙක්ම